අප මවෙල්ලි අධිකාරී යටතේ පාලනයවන ජලාසවල රොන්ම දීර්ගකාය ඇත්තිස වසට තියකට අධිකාලය ඇපුරා එකතුවීම නිසා අද ඒ ජලාසවල ධාරිතාවේ බරපතල් ලෙස පාත වැටල තියෙනවා. අපි උදාහරණ විදිර ගත්තොත් බෝව තැන්න ජලාස ධාරිතාවෙන් සයට පනස් සටක්ම රුන්මඩවලින් වැහිල තියෙන්. ඒවගේම රන්ටබේ ජලාස සයට හතලි සතරක් ධාරිතා වඩුවෙලා තියෙනෝ ඒවගේම ොල්ගොල්ල සයට දාහතක් කලාවැැව සයට පහලවක් වික්ටෝරයා සයට දහයක් රන්දිනිගල සයට හතක් ජනාදී වශයෙන් ප්‍රධාන ජලාස සියල්ලෙම පහයේ රොන්මඩ දීර්ඝ කාල ඇතිස්සේ එකතුවීම නිසා මේ ජලාසවල ධාරිතාව අඩුවෙලා එය කෘෂිකර්මයටඒවගේම විදුලි බල නිෂ්පාදනයට බරපතල බලපෑමක් එල්ල කර ලතිය නො විශේෂයෙන්ම මේ පුනර්ජනීය විදුලි බල ප්‍රභයව නිසිධාරිතාවේ භාවිතා නොකරීම නිසා පරිසරයට බලවත් අහිත කරවන ගල් අඟුරු ඩීසල් ඩැවිතල් යනාදී ප්‍රභවයන්ගේ විදුලි නිශ්පානය කරන්න විදුලි ලමන්ඩලේට සිදුව ලතින එනිසා ඒ මෙම ්‍රොන් මඩ ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අන්තර්ජාතිකව තරගකාරී පදනම ිලගණන් කැඳවීම සඳහා අමාත්‍ය මන්දලය විසින් මහාවැලි අධිකාරියට serre laba.